පාර්ලිමේන්තුවේ බහුතර බලයක් අපිට තිබෙනවා කියලා අපි මේ අයවැයදී පෙන්වුවා. සාමාන්‍ය ජනතාවගේ සතුට ඇතිවෙන ආකාරයට, ආර්ථිකය ශක්තිමත් වෙන ආකාරයට අයව ඉදිරිපත් කළා, රුපියල ශක්තිමත් කරලා, ආයෝජකයන්ගේ සහ දේශීය ව්‍යාපාරිකයන්ගේ විශ්වාසවන්ත භාවය දිනා ගන්න කටයුතු කරන මොහොතේ තමයි දේශපාලන අස්ථාවර භාවය පිළිබඳ පණිවිඩයක් සමාජගත කරන්නට උත්සාහ කරන්නේ. මේක අපේ රජයට, අපේ පක්ෂයට එරෙහි කණ්ඩායමක කුමන්ත්‍රණයක්. ඒ නිසා අපි රටේ පුරවැසියන් ඉල්ලා හිටින්නේ අපේ රජයේ ස්ථාවරයි. මේ රජය පෙරලන්නට කිසිම ක්‍රමයක් නැහැ. ඒතර පාර්ලිමේන්තුවේ බහුතරය අපිට තිබෙන්නේ මේ රජය වෙනස් කරන්න, අගමැතිවරය වෙනස් කරන්න, අමාත්‍ය මණ්ඩලය වෙනස් කරන්න කිසිවෙකුට බලයක් නැහැ. ඒක බොහොම පැහැදිලියි.